මේ වන විට කුවෙට් රාජ්‍යය විසින් ඔබට ඉතාමත් වැදගත් ප්‍රවෘත්තියක් මේ. කුවෙට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා 2020ට පෙර යම් ආකාරයකින් රෙසිඩන්ස් ලෝ එක නැත්නම් රට පදිංචි නීතිය කඩ කර තිබෙනවා නම් එවැනි අයට දඩයක් හමුනුවන්නට. Violated the residency law before 2022 pay a fine. යනුව ඔවුන් දඩයක් ගෙවීම අනිවාර්ය කර තිබෙනවා. මෙය යම් නීතිමය ක්‍රියාවලියක් යටතට යටත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. යනුව මේ සතියේදී නිල වශයෙන් ප්‍රකාශනපත් කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. තහවුරු තොරතුරු වලට අනුව රටේ පදිංචි නීතිය රෙසිඩන්සි ලෝ එක කඩනු ලබන අයට ගෙවුණු කාලවකවානුව පාදක කර ගනිමින් ඔවුනට මේ විදිහට දඩ පමුණුවන අතර දැනට වාර්තා වෙන්නේ 2000කට ආසන්න පිරිසකට රටින් පිටුවල් වීම සඳහා නියෝග කර ඇති බවයි. ඒ අනුව ඒ පිටවීම සඳහා නියම කරනවා වගේම කුවෙඩිනාර 600ක් සෑම නීති කඩ කරන ලද පාර්ශවයක් විසින්මම ගෙවීම සිදු කළ යුතු බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා. යනු ඔවුන්ගේ වාර්තාවලට අනුව මේ වෙදි 288 දෙනෙකු 2020 දී කොරෝනා කාලවකවානුව ඇතුළතදී නීති රීති කඩ කරමින් තවදුරටත් රැඳී සිටියා. ඒ අනුව ඔවුන්ට අදාළ වුණු නීති විශේෂයෙන් 2020 ජනවාරි 3 වෙනිදා ඔවුන්ට අමාකාරික සහන ක්‍රියාවලියක් දියත් වී තිබුණා. දැන් මේ සියලුම සහන අවසන් යමෙකු මේ වෙදි අහුණු 2020 පෙර සිට සිටියොත් දඩ මුදල් සියල්ලම ගෙවා රටින් පිටුවහල් කිරීමද සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දි යමෙකු රෙසිඩෙන්සි ලෝ එකට අනුව මේ ඔවුන්ගේ පදිංචි කාලවකවානුව ඒ කල්ලිකුත් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරලා ඕන් යන්නට අවශ්‍යයි. ඒ නිසා මේ වෙද්දි 2000කට ආසන්න පිරිසක් කුවෙට් රාජ්‍යයෙන් පිටුවහල් කිරීමට නියමිතයි. Over 2000 expat seek status amendment this week. එහෙම නොවුනොත් ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කර ගැනීමක් සිදු කළ යුතුයි. එහෙම නැතිනම් දඩ මුදල් ගෙවීම සිදු කරන්නට ඕනේ. එහෙම නැතිනම් ඔවුන් රටින් පිටුවහල් වීම සිදු විය යුතුයි. මේ වෙද්දි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය දැඩි නීති රීති වලට පැමිණ තිබෙනවා. යනුව ඉන්ටීරියර් අනවුන්ස් the suspension of the decision to allow expatriates to violate the residency law before to pay the fines imposed on them on the legalize their status which was issued last week. ඔවුන්ට මෙහෙම දෙයක් කරන්නට ඉඩකඩ ලබා දීලා තියෙනවා. මේ 2000 පිටුවහල් කිරීම නතර කරගන්න පුළුවන් ඔවුන්ට ඔවුන්ට පනවා තිබෙන දඩය ගෙවන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ තත්ත්වය වෙනස් කිරීමක් කරන්න පුළුවන්. මේ දඩ මුදල ඔවුන්ට පියවා ගන්නට හැකියාව ලැබෙනවා නම් කියලා තමයි මේ වෙදි නවතම වාර්තාව සහවුරු කරන්නේ. යනු 2000කට ආසන්න පිරිසක් මේ දඩ මුදල ගෙවුවොත් ආපහු කුවෙට් වල ඉන්න පුළුවන්.